තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ අප විසින් අනන්ත සංසාරයේ කරන ලද කර්මයන්ට වන්දි ගෙවීමේ හොඳම ක්‍රමය ආර්ය මෛත්‍රිය වඩමින් ඒ සාන්තිය ලෝකයට පතුරවා හැරීම බව අසා ඇත්තෙමු නමුත් මෙසේ දීර්ඝ කාලීනව ආර්ය මෛත්‍රිය වැඩිමෙන් උවද ගැලවිය නොහැකි අපල සෙත් කවි කීමෙන් බෝධි පූජා පැවැත්වීමෙන් ඒ වගේම මග හැරෙන අයුරු අධ්‍යක්ම ඇත්තෙමි මෙම කාරණය පහදා දෙන්න කියලා ඉල්ලා හිටිනවා දැන් වාක් හොඳයි මේක දැනගන්න ඉතින් අපි හිතමු මේ අපි සිංහල කියලා අපි නමටදී සිංහල ජාතියේ ඉන්නවා දැන් මුස්ලිම් මුදලාලි කෙනෙක් කඩයක් දාගෙන ඉන්නවා මුස්ලිම් මුදලාලිගෙන් යම් කිසි කෙනෙක් ගිරා චීත්‍යයක් හරි 70ක් හරි මොකක් හරි කමක් නැහැ දුවක් කරගන්න කඩි ණයට අරගෙන ගිහිලා ඩික කාලයක් ඉඳලා මොකද කරන්නේ මෙයා පන්සලේ චෛත්‍ය හදන්න රුපියල් 50000ක් දෙනවා දැන් දීලා හිටන් මන් දැන් 9000 කියලා එනකොට අර මුදලාලි ඉන්න තැන යනවා එනකොට මුදලාලි ඇයි මෙහෙර මෙහෙර කොහමගේ සල්ලි මම පන්සල රුපියල් 50000ක් දීලා එන්නේ මොන වගුලද මම සල්ලි දීලා බල දැන් ඒ මාසෙට පන්සලට 50000ක් චෛත්‍ය හදන්න දීලා අර ණය ගෙවිනවා දැන් මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා මේක හොඳට තේරුම් ගන්න ඕනික මේ ආර්ය මෛත්‍රී භාවනාව කියලා කියන ආර්ය මෛත්‍රී සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියලා මේ ක්‍රම තුනක් තියෙනවා මේක තෝරා ගන්න ඕනේ මේක මේ ආර්ය මෛත්‍රී භාවනාව තෝරාගත්තේ නැති අටුව වලුවක් මෙතන තියෙනවා මොකද්ද කරන්නේ ඇත් දෙක පියාගෙන කොහට හරි යලා ඉඳගෙන ඉන්නේ අර මෛත්‍රී භාවනාව වාක්‍යය කියලා ඉතින් ඔක්කොටම පිංගන මොදනාවක් කළා වාගේ වැඩේ වුණ කළා හාමුදුරුවෝ කිව්වා මේ ආර්ය මෛත්‍රී භාවනාව වඩලා හිටන් මෙහෙ පින්දුනාම එයාලා දොස් ඇටනවා කොමෙටනවා කියලා අපලක් දුරු වෙනවා කියලා. දැන් අපි හිතා ඉන්නා ඔය ටිකේ. මං කිව්ව එක තව චුට්ටක් අල්ලගෙන මේ බහැලා ඉන්න නිගමනේ. දැන් ආර්ය මෛත්‍රී සහගත කාය කර්මයි වාචී කර්මයි මනෝ කර්මයි මෙන්න මේ තුන තෝරා ගන්න ඕනේ. දැන් මේ යම් තැනකට වෙලා ඉඳලා හිටන් අපි කතාවෙන් වචනෙන් සද්ද කරලා හරි කියනකොට මනෝ කර්මයි වාචී කර්මයි එක පැත්තකින් සිද්ධ වෙනවා. සිද්ධ වෙලා ඒ ලැබෙන පිනක් ඇත්නම් ඒක විහිදිලා පැතිරිලා එයාට පිටනවා. දැන් අපි යම් කිසි කෙනෙකුට මෙහෙම හිතමුකෝ යම් කිසි කෙනෙකුගේ මොනවහරි අරගන්නවා සසරෙදී අරගෙන ඉන්න අරගත් එක ආපහු දෙන්නේ නැහැ මිනිහර මැරලා යනවා ණය වෙලා දැන් අපි අරගත් එක ආපහු දෙන්න අපිට ණයකාරිය වෙලා ඉන්නවා දැන් ඉතින් අපි ඕකට දෙන්න ගියාට පස්සේ එයා බලාපොරොත්තු වෙන්නේ අපි දෙන ආර්ය වෛත්‍රිය මේකට පැරණි හොඳ කතාවක් තියෙනවා එක්තරා තාපස කෙනෙක් ගඟේ මෙගොඩ ඉඳලා හිටන් තොටි අයනකම් බලා ඉඳලා ඔරුවට නැගලා එගොඩට වැදගෙන එක්ක ගියා. එක්ක ගියාට පස්සේ ඉතින් කීයද මේ ගාස්තුව දැන් ඉතින් තොටි රාළකේ තුට්ටුවයි සතුණා. තුට්ටුවක් කිව්වා. ඉතින් අපිට සල්ලි නැහැනේ දන්නවනේ ඉතින් අපි තාපසවරුනේ. තුට්ටු 1000ක් වටිනා අවවාදයක් දෙන්න. මේ මේ සෙල්ලම් කරන්න එපා. දාගෙන් යගරුණා නම් මගේ මහන්සිය දීලා යන යන දිහා මට තමසේ කතා වලින් ඕනේ නෑ නෑ එහෙම නෙමෙයි මම අපි ළඟ සල්ලි නෑනේ නැත්නම් වගුලට යකෝ ගොඩ උනේ උඹ මොකද ඔරුවට නැග්ගේ මං උඹලගේ ආවවාද වලට ඔරු පදින්නේ නෑ වහා මගේ තුට්ටුව දීලා යන දිහාක ඵලයන් මට ඔබේ ආවවාද එපා තුට්ටුව කර ගන්නන්නේ නැතු අර මනුස්සයා කියන්නේ ඔකමයි අන්තිම රෝගද කරන්නේ තාපසරොන් සල්ලි නෑ මේ තුට්ටු 1000 ගානක් වටන ආවවාදේ විතර හුඟක් වටිනවා මේක ගන්නද අල්ල ගත්ත හොඳලම තැලුවා. තල්ල තල්ල දුවපිය කියලා පන්න ගත්ත මීට පස්සේ ඔය වගේ වැඩ කරලා ඉපා ගියා. දැන් මොකද වෙන්නේ? දැන් අර සුට්ටුව ගන්න බලාපොරොත්තු වෙච්ච මිනිහා ඌ තනි කර ලෞකිකත්වයේ තුල මිරිකිච්ච එකේ. ඒකට මේ නිවන් මගක්වත් වෙන ලෝකේ හොඳ එකක්වත් එකක්වත් ඕනේ නැහැ. ඌට ඕනේ පංචකාම ආස්වාදයට අවශ්‍ය කරන මේ ලෞකික වළමුට්ටු. ඒක තමයි බලාපොරොත්තු. දැන් අපි මේ සසරේ ආපුවාම ණය වෙලා තියෙන්නේ වැඩි හරියක් කාටද කියලා පොඩ්ඩක් හිතලා බලන්න අපි ඉඳලා තියෙන්නේ කොහෙද පංචකාම සම්පත්තියෙන් ණය වෙලා පංචකාම සම්පත්තියටම අරගෙන ණය නොදී මේම හදාගත්ත වැඩ පිළිරත් තුළ තමයි අපි අපේ ජීවිත ගත කරලා තියෙන්නේ එහෙනම් දැන් අපි මොකද කරන්නේ මෙච්චර කල් ඔන්න ඔය තියෙච්ච ණය ගෙවන කට්ටිය ණය ගන්න බලාපොරොත්තු අප්‍රමාණ ඉන්නවා ඔය જાතිය අර සොටියා වගේ උන් ඔය වගේ විලාවක අපි ආර්ය මෛත්‍රිය වඩලා හිටන් දන් දෙන්න පින් කරලා දන් දෙන්න ගියොත් මොකද වෙන්නේ
කවදාවත් ඒක හරියන්නේ නැහැ. උන් ඒක ගන්න බලාපොරොත්තු නැහැ. ඒක ඒගොල්ලන්ගේ පත්තියේ නෙමෙයි. එහෙනම් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට ඒ જાතිය වල වෙන්නේ යමකින්ද ඒ ඒ දේවල් කරලා දෙන්න ඕන. ඒක ඒ ක්‍රමයි. දැන් සමහර මිනිස්සු ඉන්නවා. අපි එහෙම නෑ දෑයෝ. අපි හිතමු කවුරු හරි අම්මලා තාත්තලා ආච්චිලා තාත්තලා නැන්දලා මාමලා කවුරු හරි කමන්නේ. ওই ญาතියින් ඉන්න පිළක්කාගේ අදහස් තියෙනවා. අපි නම් ওই හොර ගණීට කන්න දෙන්නේ නෑ. ඔයිට වඩා හොඳයි අපෝ බල්ලෙකුට බල්ලෙකුට ආපාරම් දීපියක්. මේ සමහර කෙනෙක්ගේ අදහස. ওই නැතිබරි අහිංසක විදිහට කණ්ඩ වේලක් දීපලා ඔය මිනිහා බඩිකින්නවත් ඇරිනවා. මන්න කැපෙති නෑ තට්ටේ ඉන්න කණ්ඩ බොල්ල දෙන්න ඉන්න හින්දිනවට. මේ තම කෙනෙක්ගේ අදහස. ඔය මානසික අවමිත මැරලා ගියොත් එහෙම කට්ටිය කියලා හැදිලා සාහනික දානයක් දෙනවා. හම්බෙයි තර මිනිහට. සාහනික දානෙ වින හම්බෙන්නේ කොහොද? ඒ මිනිහා ඒක දකින්නකොටම. ඒක දකින්න භූතාත්මයක හිටියත්. ආන් අරු මර තට්ටේ ගෙන්නලා කණ්ඩ දෙනවා. මං උන්ට ඊ කාලේ කියා තිබුණානේ උන්ට දෙන්න එපා කියලා. ඔය අදහස නේ ඉන්නේ. එනකොට මට සාංකිය දානි දෙනකොට ඌ පව් පුරවා ගන්නවා මිස තව ටිකක්. ඌ ගොඩ ගන්න පුරන්ද සාංකිය දානි ඇද්දී. සාංකිය දානි කොච්චර වටිනවද? වටිනවා වුණාට ඔගේ දෘෂ්ටිය හරියට ඒකෙන් ඌ ගොඩ ගන්න බැව තවත් වැටෙනවා. හරියට චුන්ද සූකර මැරණිලාවේ ඔසුපත් නරකයක් දැකලා කෑ ගහනකොට බුදුරන් වහන්සේ දේශනා කරනවා. ඇහෙනවා චුන්ද සූකරගේ සද්දේ. ඔසුපත් නරකයක උපදින්න දැකලා කෑ ගහන්නේ උගුර මරව පාපේට. ඉතින් සාමිනි මෙච්චර දැනෙන ඕකර බලක් කිව්වේ නැද්ද? මම බලක් කියනවා ඌ අවීතියට යනවා. මොකක් නිසාද? ඌ මටත් බයිනවා ධර්මයට දොස් කියනවා නේ බණ්ඩ කියන්න කියනවා. ඌ ඒ જાතිය ගන්න එකෙක් නෙමෙයි. ඌ අද ඌරමරපු පාපෙට ඉතලා කෝ කියලා මම බල නොකියව හින්දා. ඌට බල නොකිය හිටිය ඌට අනුකම්පා කරනවා. බුදුරණන් ආදී දේශනා කරනවා. මෙන්න මේ වගේ අපේත් මිනිස්සුය ඉන්නවා විදිහට. ඉතින් ඒ වගේ මේ සසරදී සම්බන්ධ වෙච්ච අය ඔය ආර්ය මෛත්‍රිය කියන නිවන් දකින්න හේතුකාරක වන්නා මේ උත්තම ධර්මයේ කැමති නැහැ. ඒ නිසා ඒ අය කැමති ওই ලෞකික පංචකාම ආස්වාදයන් ලබා දෙන ඒ වැඩ වලට සූපත්. ඒ වැඩිත් ඒගොල්ලෝ කැමති වෙන ක්‍රමවේද තියෙනවා. සාහනික දානයක් දීලා දානමේ මහා පිනා සිද්ධ කළොත් ඒකේ ආනිසංසය උපනුපන් දැනග නිවන් දක්නා ජායි දක්වා නැත යන වචනයක් අසන්න ලැබෙන්නව අභිවෘද්ධියට හේතු වෙන පිනා. හැබැයි මේ මිනිස්සු අදෘෂ්ටිගත වෙලා ඉන්නවා. ඔය ගණේන්ට තට්ටේ ඉන්න කල්ද දිනාට වැඩි හොඳයි අපෝ බල්ලෙකුට කන්න ලවන් දීපි. ඌ ඉන්නේ ඒතත් කවදාම බල්ලෙකුට කන්න දීලා බින්දුනො මිසක ඒ විනාඩි පින් ගන්න බැහැ. ඒ පොඩි පිනේ විතරයි හම්බෙන්නේ. බල්ලෙකුට කන්න දීලා කවදාම සායක දාන පිනක් අහලකට කිට්ටු වෙන්නත් බැහැ. හැබැයි ඉතින් බල්ලෙකුට කන්න දුන්නාත් ඒකේ පිනක් තියෙනවා. ඒ જાතියක තමයි ඌට හම්බෙන්නේ. තව උන් ඉන්න ඔය නැති බැරි මිනිහට කන්න ටික කරන් දීපල ඔයිට වඩා හොඳයි. දුගී මගී ආචකාදී ඉන්න කන්න දීලා පින් දෙන්න ක්‍රමයක් හැදිලා තින්නත් ඔන්න ඔය හේතුවයි. ඊයාලේ ඒ જાතිය එකක් දෙන්න ඕනේ. කවදාම උත්තම පින්ට ඔහු කැමති නැහැ. ඔර ඔහු කරපු වැඩේ හැටියට ගන්න හිමිකමනේ. ඒක අප්‍රමාණ පිනක් ලැබුණත් ඒ හිමිකම ලැබෙන්නේ නැහැ. ඒක දෙනවා දැක්කොත් මොකද වෙන්නේ? ආන් අරුම් කරන වැඩ. අර දෘෂ්ටිය කැපෙන්නේ නැහැ. සසරේ මැරිලා ගියාට. ඒ දෘෂ්ටියත් එකම තමයි ගිහින්නේ. පස්සේ යනවා ඒ ටික. ගිහලා උපනුපන් තැනකේ දෘෂ්ටිය නැగిලා එනවා. ඒතොර මොකද වෙන්නේ? නැති බැරි මිනිහට කණ්ඩ දීලා දෙන පුංචි පින මිසක් කවදාවත් මහ පිනට හේතු වාසනාවක් උහුට නැහැ. ඒ වගේ ආර්ය මෛත්‍රී භාවනාව අප්‍රමාණ සිත සාන්තිය ලබා දෙන නිවනට හේතුකාරකයක් ගෙන දුන්නත් ඒ මානසිකත්වයේ සුද්ධ දෙන්න දුන්නත් මේක අනුමෝදන් කරපුවාම ඒකේ හේතු වාසන ඇති කියයි විතරයි ඕක ගන්නෙ. අපි මොනවා කරනද අනික් අය? ඉතින් අපිට යම් කිසි දින් අපි ඉතින් කරපු පාප කර්මයක් හරි තියෙනවනම් කර්ම විපාක වශයෙන් අපිටත් ඇදලා එනවා ඒ જાති ඒවා. ඒවට හේතුකාරක වෙන්නා වූ එවඳු යම් කිසි ණයකාරියෝ ඉන්නනම් සම්බන්ධ වෙනවා අපිට යපින් ණය ගන්නත්. ඒ කර්ම විපාකයක් වශයෙන් අපිට ඒකත් එනවා. දැන් අපි ඒලට ආර්ය මෛත්‍රී භාවනා කරලා පින්දුනල හරියයිද? ඒ නිසා අපි මේ සියල්ල දකින්න ඕනේ එන ක්‍රමවේදී. දැකලා ඒ අවශ්‍ය විදිහට ඒ ඇයිට ඒ අවශ්‍ය විදිහට අපි ඕනේ ඒකින ක්‍රමයෙන් කටයුතු කරලා ඒ ඇයිට අවශ්‍ය දේ ලබා දෙන්න. ඒ නිසා තමයි සුවපත්. ඒ නිසා තමයි අර විදිහට ඒ ඒ බුද්ධිලාලේ ගැළපෙන විදිහට දෙන්න ඕනේ නිසා තමයි ওই සෑම කටයුත්තක්ම කරන්න කියලා විග්‍රහ කරන්නේ. ඒකත් මෛත්‍රී සහගත කාය කර්මයක්ම වෙනවා. මොකද යම් කිසි මිනිසෙකේ දුගති සත්‍යයේ මිදිලා සුගතියට ගන්න පුංචි පාප ඔහුට විනල් නම් ලබන්න පුළුවන්. ඔහුට ඒ දේ ලබා දීලා ඔහු එතනින් මුදවා ගත්තෝ. ඔහු එතෙන්දී එක්තරා චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. හැබැයි මට සැනසෙල්ලක් හම්බුණා. ආවල් එක මගේ පුතා තමයි ඌ පින් කරලා මට ඉව වෙන වැඩක් නැහැ. ඒ උනාට ඌ ගැනීමට පැහැදීමක් තියෙනවා. ඌ මාව ගොඩ ගත්තානි. අන්නේ අදහසත් ලබන්න පුළුවන් නම්. අර මගේ පුතා ඒක මං ගොඩ ගත්තා කියලා කියනකොට ඒ පුතා කියන එක ඒක නා ආරියෙක් වෙලා හැම හිටියනම් ඔහු චිත්ත ප්‍රසාදය පහල කරලා තියෙන්නේ ආරියෙකුට. මෙන්න මේ නිසා ඊළඟට ඔහුට අවස්ථාවක් ලැබෙනවා ආර්යයන් කෙරෙහි ප්‍රසාදයක් ඇති කරගත්තොත් මොන හේතුවකින් හරි
ඊළඟ අවස්ථාව නිවන් මාර්ගට මඟ පෑදෙන්න. ඉතින් මෙන්න මේ උපක්‍රමශීලී ක්‍රමවේදී අපි දකින්න ඕනේ. එන සතෙකුට ඛණ්ඩ දෙන්නේ නිවන් දකින්න ක්‍රමයක් තියෙනවා ඒකේ. ඒ ඛණ්ඩ දෙන කෙනා කෙරෙහි එයා ආර්යෙක් නම් ඒ ඛණ්ඩ දෙන කෙනා කෙරෙහි ඒ සදා සතුටු වෙනවා. බල්ලෙක් නම් නැට වනන්න පටන් ගන්නවා දැක්ක දැක්ක දෙන. බල්ලෙක් නමුත් ඇඟේ ඇතිලෙන්ද එන්නවා මේ කුරු කුරු ගගා. චිත්ත ප්‍රහාදයක් ඇති වෙනවා. ඌට ඛණ්ඩ ටිකක් දුන්නා වැටි උන සතුටට. හැබැයි සතුටුනේ කවුරු නිසාද? ආර්ය උත්තමයේ කෙරෙහි ඌ දැනගෙන නෙමෙයි නොදැනුණා සතුටු වුණා. ඒ කෙරෙහි දකින්න චිත්ත ප්‍රහාදී. අන්නේ ප්‍රසාදී නිසා තමයි ඔහුට මග පෑදෙනවා සුගතියක ආර්යයන් කෙරෙහි පැහැදීමෙන් උපන්නා වූ දෙනක උපදින්නේ. ඒක ඔහුට ආර්ය මාර්ගයට හේතුකාරක වෙනවා. ඒකයි මේකේ විශේෂත්වය. ඔබ දකින්න ඕනේ හරියට තේරුම් අරගෙන. ඒක තමයි බුදුරන් වහන්සේ දේශනා ආර්යයන් කෙරෙහි සතෙක් නම් දොස් නැගුවොත් එහෙම. අර තෝදෙය එදා පුරලතෝ බල්ලෙක් වුණා අද පුරලා අවිතිරණක් කියලා බුදුරන් වහන්සේ කිව්ව එක සිද්ධ වෙනවා නිකතර. ඉතින් හරි භයානකයි ආර්ය ඇසුරු කිරීම. හොඳින් ඇසුරු කළොත් හොඳ වාගේම තමයි සාප කරන්න එහෙම පටන් ගත්තොත් ඔවුන්ට සිද්ධ වෙන්නේ නරක. මහා විනාශයක් කරගන්නවා. ඉතින් සතාට වුණත් ඕක වෙනවා. සතානෝ චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තොත් ආර්යයන් කෙරෙහි චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්ත සතා විහිලා දේවත්වයටත් යනවා. හැබැයි මිනිස්යන්ට ඒක කරගන්න බෑ. මොකද මිනිස්සු විවිධාකාර අංකම් හොයනවා. අඩුපාඩු හොයනවා. නැතිවත් ඇති කරලා ගන්නවා. නැතිව නිර්මාණය කරලා ගන්නවා තමන්ගේ දෘෂ්ටියට අනුව. බැරිලා හරි ආර්යයන් කෙරෙහි නිවැරදිව කරගත්තොත් අනේ මිනිස්සියෙක් වෙලා ඉඳලා හොදක් කරගන්න ඇවිල්ලා තපාගත වෙනවා. හැබැයි වල්ලා බලලා එහෙම නැහැ. ඌ නැට වලන්නේ ඌට ඌගේ චිත්ත ප්‍රසාදයෙන්මයි. හිනාවෙන්නේ ඌත් හිනාවෙනවා. මූණ ලස්සන කරලා හැඩ කරලා ඌත් මොකද කරන්නේ? කන්දේක එහෙම ටිකක් ඇද මෙයා කරලා අරින්න. ඌගේ මූණෙත් හරි පැහැපත් ගමක් එනවා හිනාවක්. ඌට පැහැදිලිව පේනවා. සතා හිනාවෙ නැහැ. ඒකත් චිත්ත ප්‍රසාදයක් හරගත්තාම ඌට යහපතට හේතු වෙනවා. මිනිහෙකුට එහෙම හිනාවෙන්න බෑ. මිනිහා හිනාවෙන ඇතුලේ කුණක් තියාගෙන. ඊට පස්සේ සාපයක් කරනවා කුණක් කරලා යනවා. මිනිහට වඩා බේරිනවා සත්තු ආර්ය වැසුරු කරලා. මිනිස්සු අතරින් උතුම් නුවණ තියන අය නිවන් දකිනවා. ඒ උතුම් වැඩිත් කරගන්නවා. ඒ වගේම මහා දුකට වැටෙන වෙලක් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ ඇසුරු කරපු පාරිලෙය ඇත වඳුරා බනහපු ගෙම්බා ඒ වගේ සත්තු දෙව්ලොවට ගියා. ළඟම ඉඳලා සිවුරු දාගෙන හිටපු දෙව්දත්තලා පායට ගියා. ඉතින් ඒ වගේ කොටස් ඉන්නවා. දෙව්දත්තලා පාසිකව තපාගත වුණා. සිවුරු දාගෙන ගියා බේරිනහ බුන්නේ. ඉතින් අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් මේකේ අපි දකින්න ඕනේ අන්නේ චිත්ත ප්‍රසාදයක් ආර්යයන් කෙරෙහි ඇති වෙනවා නම් යම් සතෙකුට හෝ මිනිසෙකුට හෝ ඒක හරිය විශේෂයි. ඉතින් ඒකෙන් ඒ අයට මහා පිනක් හැදෙනවා. ආර්ය මාර්ගයේ නැගිලා ඉන්න ප්‍රගුණ වෙනා ඉන්න. ඉතින් අපි මොකද කරන්නේ? මේ දකින්න මේ ආර්ය මෛත්‍රිය වැඩිම එක කොටසක් විතරක් කරනවා දැනගන්නවා. ආර්ය මෛත්‍රිය තුළ කාය කර්ම මොනවාද? ඔන්න වගේ යම් කිසි කෙනෙක් උපක්‍රම සීදීව මෙන්න මේ පුදුලයා මේ බඳු ක්‍රමයේ තුලින් ආර්යයන් කෙරෙහි පහදවන්න පුළුවන්. ආර්ය ධර්ම මාත්‍රියක් ලබා දෙන්න පුළුවන් කියලා දැනගත්තා නම් ඒ තුලින් හිතෙන්ට ගන්න ඕනේ. ඒකත් ආර්ය මෛත්‍රී ක්‍රියාවලිය. බුදුරන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවෙන් තොර මෞපිය ශ්‍රද්ධාවේ පිහිටවනවා නම් යම් කිසි පුතේ ශාසනයේ ඉදිරියට ගෙනහල්ලා. ඒ වගේම සීලයෙන් තොර නැත්නම් සීලයෙන් තොර කෙනෙක් සීල මාත්‍රියක පිහිටවනවා නම් අවබෝධයෙන් තොර දහම් දැන් දහම් ඇසීමෙන් තොර කෙනෙක් දහම් ඇසීම වචන මාත්‍රියක පිහිටවනවා නම් ඒ වගේම ලෝභ වෙලා ඉන්න දෙමාපිය චිත්ත ප්‍රසාදයකින් පරිත්‍යාගශීලී මාත්‍රියකට හරි පත් කරනවා නම් ඒ වගේ මුලාසහගත අදහසින් ඉන්නා වූ දෙමාපිය ප්‍රඥා මාත්‍රිය පහල කරන්න සාසන ඉදිරියට ගෙනහලා ඒටිය මග පාදලා දෙනවා නම් ඒයි පුතෙක් ඒටිය කළොත් එහෙම ඒ පුතා ඒ අම්මා තාත්තට ඒ අද්දැවි නෙමේ අනන්ත සංසාරයේ මෞපිය වෙච්ච ණයත් කියලා වැඩිපුරක් දුන්නා වෙනවා. එහෙනම් සරම කොච්චරද විවටනාක. එහෙනම් ඉතින් ඒකත් මෛත්‍රී සහගත අර වචන විතරක් කිය කීදීම නෙමේ තවත් පැත්තක්. ඒ වගේ අපි ඉතින් යම් කිසි අයට අපි ණය වෙලා තියෙනවනම් ඒ ණය ගෙවන්නේ විවිධ පැතිකඩවල් තියෙනවා. අපි යම් කිසි විදියක දානමේ දියක් අරගෙන ණය වෙලා තියෙනවා නම් ඒ දෙයින් ණය ගවන්න ඕනේ ඒ ක්‍රමයට. ඒ වගේ බලු කපුටන්ට හරි කමක් නැහැ දන් දීලා බේරා ගන්න කෙනෙක් ඉන්නවනම් බල්ලන්ට කපුටන්ට කිරිවල් ටිකක් හදලා කන්න කමක් නැහැ දීලා වෙදලා අනේ මේ පින ඒක බලාපොරොත්තු වෙන යම් කිසි කොටසක් ඉන්නවනම් අපි ඥාතිචෛසිම පින් බලාපොරොත්තු සියල්ලෝ මේ පින් ලබා සුකිතම හිතෙත්තා අදිෂ්ඨාන කළා කිව්වත් ඇති. ඒකත් එක දුගී මගී යාචකාදීන්ට කන්න ටිකක් ගිහින් දිලා හංගන්නන්ට හරි කමන්නේ මේ පින බලාපොරොත්තු වෙලා හිටන් සුකිත වෙදෙන්නේ යම් කෙනෙක් ඉන්නවා නම් මේ පින ලබා සුකිත වෙදලා යහපතක් කරගනිත්වා. ඒක කරන්න ඕනේ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඒව තහනම් කරේනේ අනිකාර දන් දෙන එක. සමහර බමුණු වැඩිලා බුදුරජාන් වහන්සේට ප්‍රශංසා කරනවා. ස්වාමීනි ඔබ වහන්සේගෙන වැරදි ආරංචියක් යනවා. ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ටත්ම දන් දිය යුතුයි කියලා ඔබ වහන්සේ කියනවා කියලා. ඒක බොරුවක්. දැන් මට පැහැදිලිවම ඔබ වහන්සේගේ මොප්පු වෙනවා. ඔබ වහන්සේ කියනවා ඒ අයට දෙන්න සතුන් නැති බැරි අයට දෙන්න ඒව නතර කරන්න එපා කියලා.
එන ඔබ වහන්සේ කවදාවත් අනුන්ට දෙන දානි නතර කරලා නැහැ අනුමත කරලා තියෙනවා දැන් මෙහෙම හිතින් බවුන සමහරලා බුදුරණවහන්සේට කියලා තියෙනවා දැන් මේකෙන් පේනවා බුදුරණවහන්සේගේ දානිය තුල මහත්ඵල ආහනිසන්ත ලැබෙන මහානිසන්ත ලැබෙන දානිය තමයි ආර්යයන්ට දෙන දානිය ඒක හරි හැබැයි එහෙම කියලා දුගී මගී යාචක ආදීන්ට දෙන දානි නතර කළේ නැහැ බලු කපුටන්ට දෙන දානිය වත් නතර කරන්න කිව්වේ නැහැ ඒ සියල්ලම දෙන්න කියලා පෙන්නුවා මොකද ඒ අපිට මිදෙන්න ඒවා කරන්න තියෙනවා ඒ කරන්න තියෙන වෙලාවේදී ඒටිය කළ යුතු. ඔකට හෙනම ගහපන් මට කරපු අපරාධයද? කීකි කෙනෙක් ඉන්නවා. හෙනේට හුරු වෙච්ච එක. මොකක් නිසාද උනේ? හෙන ගස්සාන හෙන ගහපන් ඔකට කියන જાති සාපයක් අනුන්ට කරපුවාම ඌත් ඒ જાතිය වගේ කිය අපි පස්සේ එනවා සාප කර කර. හෙනේට හුරු වෙච්ච එක මොකද එලන්නේ? හෙන හුරා කියනවා. අපලේ මොකද්ද? හෙන හුරු අපලේ. කවුරු මොනවා කිව්වත් කමන්නේ. තමන්ගේ වැඩි කරගලා දෙන අනුන්ට හෙන වද්දොල. අනුන්ට සාප කරලා හරි ගමන්නේ අනුන්ගේ තියෙන සේහත කොහොම අරගෙන තියෙනවා මොන බොරු කරලා හරි ඔක්කොම රවට්ටලා ග්‍රහණය කරපු අට දිනෙකගේ වලේ එක් රැස් කරලා හිර කරලා තියෙනසම් අරගත්ත ඒවා තමයි ඒ රාජ්‍යක අපලේ කියන්නේ ඒකේ නැහැටි අපි සසිරෙදි කරපු ඒවා අපිට ලාභයක් ඊතියක් ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන අනික් අයට තිබෙන සියලු බලපුලුවන්කාරකම් සියලු හිමිකම් නැති කරලා අපේ වැඩි කරගන්න හිටම් මගැල්ලා අපි ජය ගත්තා කියලා ඉන්නවා අර කරගත්තෙම අර අලු පාලු කරගත්තෙම කියලා නිසාප කරන ඔකට හිනම් ගහන්න ඕනේ අවිද තිබිච්ච ඉඩම් කැලත් එක අමල කැලියව ගත්තා සාත්තර කැලියව ගත්තා ගිහින් තියාගෙන හොරා සංගහ ගත්තා ඉතින් මැරෙන්න යනකොට ඇඟිලි අසන ගහටන් ඉදවලියව ගත්තා අම්මගෙන් තාත්තගෙන් ඉතින් ඔකට හින හද ගහන්න ඕනේ අපිට කරපු අපරාධය තමයි සහෝදර සහෝදරි ඔක්කොම එකලා කියන පටන් ගන්න මොකද වෙන්නේ හිනහුරු ඒ රාජ්‍යක අපලයක් දෙන පාපයක් කරගත්තා ඒ පාපි පාර දෙනකොට හිනහුරු ඒ රාජ්‍යක ඉතින් හිනහුරු ඒ රාජ්‍යක කියලා ලබා ගන්න ගිහිලටන් බෝධි පූජා විතර තියලා හරියන්නේ නැහැ අර කරපු අපරාධවල පව් ගෙවන්න ඕනේ අනුගෙන් දැන් කෑවනම් අනුන්ට අසාධාරණින් ගත්තා නම් තමන්ගේ ඉඩමකින් හරි ගත්ත මොනවා හරි හදාගත්ත වවා හදාගත්ත දෙයක් දාඩිය මාතින් හරි හැම කරපු දෙයක් හරි කමන්නේ ඔය සියලු තැන දන් දීලා තමන් අගෙන් අවද අසාධාරණ වෙච්චාට වන්දි ගෙවන ක්‍රම රටාවක් අරන් පුරුදු කරගන්න ඕනේ එහෙම එහෙම කරගෙන යනකොට මීට පස්සේ නම් මම කවදාවත් එවඳු හෙන ගහන වැඩ කරන්නේ එහෙම සාප වෙන වැඩ කරන්නේ අවිතු අසාධාරණ කරන්නේ නැහැ කියලා ආයත සංවරේ පිහිටන්න ඕනේ මෙහෙ පිහිටලා කරේනතර මේ රාජ්‍යක පොරොවේ නිදහස් වෙන්න ක්‍රම එනවා ඉතින් ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕනේ ඒක දෙයකින් කියන නිගමනය කරන්න යන්න එපා මේ බෝධි පූජාවත් ඉබ්බට පස්සේ හරි ගියා සෙත් කවියක් කිව්වට පස්සේ හරි ගියා කියලා හේතුඵලයට විරුද්ධව කතා කරන්න එපා ඒකත් දෘෂ්ටිගතයක් වෙන්න පුළුවන් ඒ වුණොත් එහෙම අනිසරේ ඊටලා මාර්ගෝ වැටෙනවා මේකත් එක කෑල්ලක් විතරයි මොකද අනුන්ට සාප කරපු එකක් තිබුණ නම් ඉතින් සෙත් කරනකොට අනුන්ටත් එක සෙත් කරන්න ඕනේ සෙත් කවියන් නරක නැහැ සෙත් කවියෙන් කරන්නේ යම් කිසි කෙනෙකුට සාන්තියක් වෙන දෙයක් යහපත් දෙයක් කියලා යහපත් දෙයකින් සාන්තියක් පතුර වුණා. ඒ නරක නැහැ ඒකත් මෛත්‍රී වැඩිමත් තමයි. ඉතින් අල්ලමත අර සෙත් කවිය කියන වචනේ තිබුණා නිසා ඒක මෛත්‍රී භාවනාවේ ලයිට් දෙයක් කියලා කියා තිබුණේ. ඒ නිසා දැනගෙන හිටියේ නිසා කියනවා සෙත් කවියක් කියවට පස්සේ හරි ගියා ආරි මෛත්‍රී භාවනාවෙන් බැරි වුණා කියලා. ඉතින් ඕක හොඳට තේරුම් ගන්න ඕනේ ආරි මෛත්‍රී භාවනාව උපරිම දේ. සෙත් කවිය කියලා කියන්නේත් එහෙම යහපත කරන දෙයක්. එලකිත ටිකක් දාලා කපුටන්න පාන් වැලි ටිකක් දාලා හිටන් මේ ගිරිපත් ගුලි ටිකක් දාලා ඛණ්ඩ දෙන එකත් ඒකත් යහපත් දෙයක්. ඒව නරකයි කියන්නේ ඒවත් කෙරෙන්න වෙනවා. අර තමන් කරපු ඒවා අනුන්ගෙන් සූරායන කපුවා අපහු ගෙවන්න ඕනේ. මට මතක් වෙන ගානේ හෝස් ගාලා යනවා. මගේ බඩපපුව දැවිලා යනවා. මේ කරපු අපරාධයට. කවුරු හරි එහෙම එකක් කරපුවාම ඕකේ භුක්ති විඳ ඒ දුකේ හිමිකම් ලැබුව එක කොහොම කියනවා. දැන් මොකද කරලා තියෙන්නේ? කපුටට වෙන දේ කපුටු ආත්මයව ලබන්න හිතෙන පාපය. ඉපදුනාට පස්සේ ඌ හැමදාම ඉන්නේ මොකද්ද? කොච්චර කෑවත් මගේ බල දෙවිල්ලයි. ඌ එළි වෙනකොට වතා ගන්න කලන්ත හැදිලා වැටෙනවා කියනවා කන්ද නැතුව. වැරණි කතාවට කියනවා කූඩේ ඉඳගෙන. ඒ තරම් බඩගින්නේ ඉවසන්න බැරි එකේ. පාන්දර යන්තම් එළිය වැටෙනකොට කෑ ගහගෙන දුවන්නේ කෑම හොයාගෙන ඕකයි. ඒකයි ඉන්නේ හැම වෙලෙම බඩගින්නේ දැවි දැවි. ඒකට තමයි එළි ගිතෙල් දාව පාන් වැටියක් අර කිරිපත් ගුලි එක දාලා දැම්මම ඕක කිල්ලාම පැය ගානකට අර බල දෙවිල්ල නිවෙනවා. මේ කර්ම වේගයක හැටි අනුන්ට කරවිගේ සමාන්තර ඵල දෙන හැටි කපුට වෙලා විඳින හැටි ඉතින් ඒ වගේ නමුත් අපි දැනගන්න ඕනේ ඒ වගේ දෙයකට හේතු වෙච්ච කාට හරි අර දෙය දුන්නහම අවිත් කරපු අසාධාරණයක් තියෙනවා නම් අර හූල හූල ඉදලා සාප කරපු එකත් ඒ කපුට ගොඩේ උපදිනවා මට කරපු අපරාධියක් කියලා සාප කරන එකත් හොඳ වැඩක් නෙවෙයි ඒකත් කපුටෙක් වෙන්න හේතු වෙන එක ඊට පස්සේ මොකද කරන්නේ විවිධාකාරයෙන් ඔහු කරපු ಗುಣ නැති කරලා දානවා කාපතන පුට කරනවා කාපුටා කපුටා ඇති වෙන හැටි. ඉතින් අන්නේ වගේ දේවල් ඒ බුද්ධිලා කරලා තමන්ටත් කපුටු ගොඩේ ඉපදින්න හේතු වෙන්න පුළුවන්. ඒ වන්දු පව් වෙන්න පුළුවන්. ප්‍රවෘතිපාක වශයෙන්. ඒ වගේ වෙලාවට ඒ වගේ සතුන්ට එළගි තෙල් දාලා කිරිවත් විලහට කමන්නේ නැහැ. අර එළගි තෙල් පාන් කරලා දාලා කණ්ඩ දීලා හිටන් හරි
පොඩි මොහොතක උන්ගේ යහපත ලබා දීලා උන්ට නිවන් දකින්න බෑ ඒකෙන්. හැබැයි කර්ම වේගිය කපි කරපු එකක් තියෙනවා නම් ඒකේ ගවා ගන්න ඕනේ ඒ જાතිය. ඉතින් ඒ නිසා හෙන රූප වලට ඒවා දෙනවා කියන ක්‍රමයෙන් නරක එකක් නෙමෙයි ඒකේ තේරෙදි තියෙනවා. ඒක කරගන්න ඕනේ. ඒවා නිකන් ඉඳ හරියන්නේ නැහැ. හැබැයි ඉතින් ආර්ය මාර්ගය තුළ උපරිමයට ගිය කෙනෙක් ඉන්නවා නම් ඔය මොනවා වුණත් ඕවෙන් අපි අපිට කරන්න පුළුවන් යහපත ලැබෙන අවස්ථාව දෙනවා. ඔය දෙවෙනි වටේ වැඩ කියලා තේරුම් ගන්නවා මිස මධ්‍යම දහම හැටියට උපරිම දහම ප්‍රණීතයි. ඒක ආර්ය මාර්ගයේ වෙන දෙයක් වෙච්චාම මැරෙන්න ඉස්සෙල්ලා ආර්ය මාර්ගයේ පූර්ණිය කරගන්නවා කියලා අර දහ දුක් සියල්ලම ඉවසගෙන යථා භෝධිය ලබාගෙන තමන්ගේ මාධ්‍ය පාදා ගන්නවා. ඊ අතරෙදි යහපත දෙනකොට මොකද දෙන්නේ? ප්‍රමාණින් සාන්ති අනිකාරය වැතිරෙනවා. වැතිරලා එහෙමත් නිමුක්තිය ලැබෙනවා. ඉතින් ඔය ආකාරයෙන් කටයුතු කරලා හැමදේම නිදහස් වෙන බලන්න ඕනේ. ඒ අවස්ථාවේ හැටි හැටියට කටයුතු කරලා Thank you.